පාතාලකලී සමාජිකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් අඟුලිලොක්කා ඉන්දියාවේ බැංගලෝරුහිදී අබිරහස් ලෙස මරණයට පත්ව ඇති බව ප්‍රධාන පුවත්පත් ඇතුළු මාධ්‍ය රැසක් අද දින තොරතුරු වාර්තා කර තිබුණා. විශේෂ ශරීරගත වීමක් හේතුවෙන් මොහු මරණයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. තවත් ප්‍රබල පාතාලකලී සමාජිකයෙකුගේ බිනිදක් විසින් මොහුට වස ලබා දී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ විමර්ශන ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව නිල තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. දැනට මාධ්‍ය වලින් පළවෙන වාර්තා පමණයි අපට ලැබිලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් නිල වාර්තා කිසිවක් අපි ළඟ නැහැ. අපිට වාර්තා වෙලා නැහැ නිල වශයෙන්. කෙසේ වෙතත් මේ මාධ්‍ය වල පළවෙන වාර්තා නිවැරදිද යන්න සහ ඒ අනුව මෙම සැකකරු මිය ගියාද යන්න පිළිබඳව දැනට අපි තහවුරු කරන ලද වාර්තා ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. ඊට අදාළව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හෝ වෙනත් ආකාරයකට අපිට ලබාගත හැකි වාර්තා අපි ලබා ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණ වලට කරුණු වාර්තා කරලා ඉදිරි පියවර ගන්න නියමිතයි. ඔහු මියගිය බවට අපට තහවුරු කරන වාර්තා ලැබෙන තෙක් ඔහු කෙරෙහි තියෙන විමර්ශනය ඒ ආකාරයෙන්ම අපි කරගෙන යනවා. 2017 වසරේ පෙබරවාරි මාස 27 වනදා කළුතර බන්ධනාගාර බස් රථයක් තුලදී ප්‍රබල පාතාල නායක සමයන් ඇතුළු ඔහුගේ ගෝලයන් ඝාතනය කිරීම සඳහා අඟුලිලොක්කාගේ සහාය ලැබී තිබුණු බවටද පසුව තහවුරු වුණා. මේ අතර අයිස් මද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු නිලධාරියෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද අලුයම මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත්තේ අයිස් මද්‍රව්‍ය තොගයක් අලෙවි කිරීමේ ගනුදෙනුවකට පුත්තලම කලපුව ආසන්නයේ පැමිණි අවස්ථාවේදී පුත්තලම කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර තිබූ අතර එම අවස්ථාවේදී මෙම ස්ථානයේ සිටි තවත් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා. මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළා. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකදී පොළොන්නරුව ප්‍රදේශයේ සුරාබදු ස්ථානයේ වැඩ කරන නිලධාරියෙකු අපි මේ වෙන විට අත්අඩංගුවට අරන් තියෙනවා. පුත්තලම ප්‍රදේශයේදී මීට අදාළව විමර්ශන කටයුතු පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා. ඒ වගේම අපට ලැබිලා තියෙන තොරතුරු අනුව තවත් සැකකරුවෙකු පලා ගිය බව වාර්තා වෙනවා. ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමටත් අවසන්තකේ මද්‍රව්‍ය තිබෙනවාද යන්න පිළිබඳවත් අපි විමර්ශනය කරන්න මේ වෙනකොට පියවර අරගෙන තියෙනවා. මෙලෙස අත්අඩංගුවටපත් වූ සුරාබදු නිලධාරියාගේ වැඩතහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව මේවර විටත් කටයුතු කර ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. අදාළ නිලධාරියා සේවය ස්ථිර නොකරන ලද ආධුනික නිලධාරියෙකු වන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. ඒ අනුව එෙහිදී ඔහු වරදකරු වූහොත් ඔහු සතියක් තුල සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.